හරි අයිබෝන් පුතේ මුලින්ම කියන්න ඔබලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද ඔබලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද මැසේජ් එකක් දාන්න පුතේ chat box එක කිසිම දරුවෙක් තමන්ගේ ක්ලාස් එක ඉවර වෙනකන් තමන්ගේ මයික් එක ඔන් කරන්න එපා මම මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් තාරාගේ මයික් එක ඔන් කරන්න කිව්වොත් විතරක් තමන්ගේ මයික් එක ඔන් කරගන්න එහෙම නැත්නම් කිසිම කෙනෙක් තමන්ගේ මයික් එක ඔන් කරන්න එපා ඒක අනිත් දරුවන්ට नगर नव राजधानी වියලි කලාපේ ඔය වියලි කලාපේ පැරණි නගර පිරිහි මහා වියලි කලාපේ පැරණි නගර පිරිහි මහා නව රාජධානි බිහිවීම කියන පාඩම තමයි අද අපි කතා කරන්නේ. කියන්නේ 10 වසර 7 වෙනි පාඩම. 10 වසර 7 වෙනි පාඩම තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. හරි. එතකොට මම සියලුම ගෲප් වලට සියලුම ගෲප් වලට ගිය සතියේ සඳුදා ගිය සතියේ සඳුදා මේ පාඩමට අදාළ පළවෙනි කොටස දැම්මා ටියුට් එකේ පළවෙනි කොටස දැම්මා ඕගොල්ලන්ට ඒක ලැබුණාද ඒ වගේම මම දැනුත් දැම්මා මේ පේපර් එක දැනුත් දැම්මා මේ ටියුට් එක හැමෝටම ලැබිලා තියෙන මේ ටියුට් එක හැම ගෲප් එකකටම පුතේ මම දාලා තියෙන්නේ හැමෝටම මේක ලැබුණාද හැමෝටම මේක ලැබුණාද ඔව් එකිනාට ලැබිලා තියෙන්නේ අනිත් කට්ටියට ලැබුණේ නැද්ද ඒක ඔව් හරි හරි අනිත් ළමයි මැසේජ් එකක් දැම්ම නෑ කියලා කියන්නේ නැත්තම් දානවන මැසේජ් එකක් හම්බුන්නේ නෑ කියලා නේද හරි එහෙනම් පුතේ අද අපි කතා කරන්නේ වියලි කලාපේ වියලි කලාපේ පැරණි නගර පිරිහි මහා පිරිහි මහා නව රාජධානි බිහිවීම නව රාජධානි බිහිවීම පොඩ්ඩක් අකුරු පොඩ්ඩක් ඇදී ගිහිල්ලා තියෙන අද මගේ ස්ටේජ් එක නෑ ක්ලාස් එකේ ස්ටේජ් එක නෑ ස්ටේජ් එක පොඩ්ඩක් අයින් කරලා තින්නේ මොකද 16 වෙනි දැන් පස්සේ ක්ලාස් පටන් ගන්නවා කියලා තියෙන නිසා ක්ලාස් එක අලුත් වැඩියා කරනවා ඒ නිසා මම ක්ලාස් එකේ ස්ටේජ් එක නෑ හින්දා මසු සමාධි සමාධිදා මම පොඩ්ඩක් ඇංගියරින් ඉස්සලා තමයි ලියන්නේ ඒ නිසා පොඩ්ඩක් ඇදේට ලියවේ ඒක වැඩි ගණන් ගන්න එපා ඒක වැඩි ගණන් ගන්න එපා හරි පුතේ හරි මීට කලින් අපි පොඩ්ඩක් කතා කරමු මේ ක්ලාස් පාඩම කට පටන් ගන්න කලින් පොඩ්ඩක් කතා කරමු දැන් පුතේ ඔයගොල්ලන්ගේ 11 වසරේ අයියල අක්කලට නා 11 වසරේ අයියල අක්කලට අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්න දින නියම කරලා තියෙනවා. ලින්ක් එක දැම්ම නෑ. හරි අපි කතා කරමු හරි දැන් ඕගොල්ලන්ගේ අයියල අක්කලට ඒ කියන්නේ ඕගොල්ලන්ගේ 11 වසරේ ඉන්න අයියල අක්කලට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනවා කියලා දින නියම කරලා තියෙනවා දින නියම කරලා තියෙනවා දැනට පුතේ ඒගොල්ලන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනවා කියලා කියන්නේ
මැයි 22 මැයි 22 ඉඳලා මැයි 22 වෙනිදා ඉඳලා අපිට සාමාන්‍ය පෙළ විභාගය පවත්වනවා කියලා දැනට දින නියම කරලා තියෙනවා. ඒ නිසා පුතේ අපිට මැයි මාසයේ වෙනකම් අපිට මැයි මාසයේ වෙනකම් ඔයගොල්ලොත් එක්ක මේ පාඩම් සාකච්ඡා කරන්න පුළුවන්. 10 වසර සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ ඉදිරියට මේ ඉදිරියට සියලුම පාඩම් මේ ඉදිරියට සියලුම පාඩම් මම ඔයගොල්ලන්ට කරන්නේ ටියුට් හරහා. මම ඔයගොල්ලන්ට කරන්නේ ටියුට් හරහා. මෙතෙක් වෙනකම් පළවෙනි පාඩම හැර 6 වෙනි පාඩම දක්වා මම ඔයගොල්ලන්ට පේපර් මගින් තමයි සාකච්ඡා කරේ. පාඩම් පේපර් මගින් තමයි සාකච්ඡා කරේ. මේ මෙතන ඉඳලා මේ පාඩම ඉඳලා කියන්නේ 7 වෙනි පාඩමේ ඉඳලා 7 වෙනි පාඩමේ ඉඳලා ඔයගොල්ලන්ට මම කරන්න පුතේ papers sorry the tune මගින් තමයි class එක කරන්නේ. හරි. එතකොට පුතේ මම මෙතෙක් වෙනකම් ඕගොල්ලන්ට හැම පාඩමකට අදාළ paper දුන්නා. ඕගොල්ලන්ට හැම පාඩමකටම අදාළ papers දුන්නා. මේ පාඩමකටම අදාළ papers දුන්නා. හරි. එහෙනම් කියන්න බලන්න ඒ papers වල රචනා ප්‍රශ්න දීලා තිබ්බා. රචනා ප්‍රශ්න වගේම කෙටි ප්‍රශ්න දීලා තිබ්බා. ඒ කෙටි ප්‍රශ්න සහ අර ඒ කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඔගොල්ලෝ ගෙදරදී කරාද? ඒ කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ගෙදරදී කරාද? එක්කෙනයි දෙන්නයි. එක්කෙනෙක් අද පළවෙනි දවසේ ඇවිල්ලා. හරි එයා අපි එයාටත් පස්සේ papers ටික දෙමු. ඔය පුතා මට වෙනම message එකක් දාලා මම ඔයාට papers ටික දෙන්නම්. මගේ number එක group එකේ තියෙනවා. දෙන්නයි. දෙන්නයිද කරලා තියෙන්නේ. මම කරලා. තුන් දෙනයි. තුන් දෙනයිද papers කරලා තියෙන්නේ. ළමයි කීයක් ඉන්නවද? ළමයි කීයක් ඉන්නවා? මමත් එක්ක ඉන්නවා 25 දෙනෙක්. මමත් එක්ක 25 දෙනෙක් ඉන්නවා. හරි. 25 දෙනාගෙන් 3 දෙනයිද paper කරලා තියෙන්නේ? අද මාපු කට්ටිය ඉන්නවද නැත්තම්? අද මාපු එක ළමයා ඉන්නවා කියලා. ඔබ පුතේ අනිත් කට්ටිය කරේ නැද්ද? පුතේ දැන් ඔයගොල්ලෝ ඉන්නේ හරිද? දෙන්නයි අපි 얘 දෙන්නා කරා 23ක් කියලා. හරි. පුතේ දැන් ඔයගොල්ලෝ ඉන්නේ 10 වසරේ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ 10 වසරේ. හරිද? දැන් ඔයගොල්ලෝ ඉන්නේ පුතේ 10 වසරේ. එතකොට පුතේ ඔයගොල්ලෝ තමයි ඊළඟ අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ ටික. ඔයගොල්ලෝ තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලබන වසරේ පෙනී සිටින දරුවෝ ටික. එතකොට පුතේ ඔයගොල්ලෝ මීට වඩා උනන්දුවකින් හරිද පාඩම් වැඩකටු සිද්ධ කරන්න ඕනේ. හරිද? මොකද පුතේ තාම ඔයගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්නවත් නැහැ. ඔයගොල්ලන්ට තාම ඉස්කෝලේ පටන් ගන්නවත් නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට පුතේ ඔන්ලයින් තමයි ක්ලාසස් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඔන්ලයින් තමයි ක්ලාසස් තියෙන්නේ. හරි. එතකොට පුතේ ඔයගොල්ලන්ට ගෙදර ඉන්න කාලය වැඩි. දැන් ගෙදර ඉන්න කාලය වැඩි. එතකොට පුතේ ඔයගොල්ලන්ට ඔය ඔන්ලයින් යන ෆෝන් එක ගෙදරින් අරන් දීලා තියෙනවද? ෆ්‍රී ෆයර් ගහන්නවද? හරිද? එහෙම නැත්නම් ගෲප් chat කරන්නවද? වෙන වෙනම අකුණු කරන්නවද නෙවේ. හරිද? සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට ඕක මොකක් සඳහාද? අධ්‍යාපන වැඩ කටයුතු සඳහා. දෙමව්පියෝ මම මේ ක්ලාස් එක කරන එක අහගෙන ඉන්නවනම් අද මම නැවත වතාවක් කියනවා ආදරණීය දෙමව්පියනි, තමන්ගේ දුව පුතාට දුවට නැත්තම් පුතාට ෆෝන් එකක් දීලා තියෙනවා නම් ඔන්ලයින් ක්ලාස් යන්න හරි ඔන්ලයින් ක්ලාස් යන්න දරුවා ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. දරුවා ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද අපි ටියුෂන් ගුරුවරු හරි ටියුෂන් ගුරුවරු අපි ළමයිත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය වැඩි. හරිද? ඒ වගේම ගනුදෙනු ප්‍රමාණය කරන වැඩි නිසා අපි දන්නවා හරිද? අර අපි දන්නවා
මේ දරුවෝ මේ ෆෝන් ජංගම දුරකථන හරහා අර ජංගම දුරකථන හරහා අර අමාරුව කියන්නේ තමන්ගේ ප්‍රියවන්ට අමතරව අර තමන් ප්‍රියවන්ට අමතරව මේ අමාරුව වැටිලා තියෙන විදිහ අපි දැන අපිට දැනගන්න ලැබිලා තියෙනවා අර මේ ළඟදී ඔය දෙමව්පියෝ නිවුස් බලුවා නම් දැක ගන්න ඇති දරුවෙක් ෆෝන් එකක් යූස් කරලා ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලාවක් යූස් පාවිච්චි කරලා එයරහා දරුවෙක් තමන්ගේ ජීවිතය පවා නැති කරගෙන තියෙනවා හරිද ඒ නිසා ආදරණීය දෙමව්පියනි මේ දුරකථනය මේ ස්මාර්ට් දුරකථනය ස්මාර්ට් ෆෝන් එක දරු මේ මොහොතේදී මේ කාලවකවානුවේදී මේ කාලවකවානුවේදී තමන්ගේ දරුවාව ගොඩනගන ඔය ෆෝන් එකෙන්ම තමයි ඒ වගේම තමන්ගේ දරුවා නොමග යන්නත් බලපාන්නේ ඔය ෆෝන් එකම තමයි ඔය ෆෝන් එකම තමයි ඒ නිසා අනිවාර්යයෙන්ම දෙමව්පියෝ ඒ වගේ දෙමව්පියන්ට කතා කරන්න හරිද අනිවාර්යයෙන්ම දෙමව්පියෝ තමන්ගේ ෆෝන් එක දුවට නැත්තම් පුතාට දීලා තියෙනවනම් හරිද කොල්ලෙක්ද ඒක අදාළ නැහැ හරිද එල්ලෙක්ද කොල්ලෙක්ද ඒක අදාළ නැහැ හරි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ෆෝන් එකක් දීලා තියෙනවනම් අනිවාර්යයෙන්ම වෙන්න තමන්ගේ අනුදැනුම මත පාවිච්චි කරන අවස්ථාව දෙන්න අවස්ථාව දෙන්න මොකද දැන් මේ තියෙන සමාජය හරිම විෂමයි දැන් මේ තියෙන සමාජය හරිම විෂමයි අපි ඉඳපු කාලේ වගේ නෙමෙයි දැන් කාලේ හරි සමහර විට දෙමව්පියන්ටත් වඩා ළමයි ෆෝන් එක කාලා වේ වතුර බීලත් ඇත්තේ හරි ඒ නිසා තමන්ගේ දෙමව් දෙමව්පිය ඔබට බැරි නම් ඔබ දන්න කියන හරි දන්න කියන වෙන කාට හරි කියලා හරි ෆෝන් එක ගැන දරුවාගේ අර සැලකිලිමත් භාවය වැඩි කරන්න. හරි දරුවගා ෆෝන් එක තියෙනවා නම් හරි දරුවා මොනවටද යන්නේ මොනවගේ වෙබ්සයිට් වල ගිහිල්ලා තියෙන්නේ මොනවගේ group chat එක කරලා තියෙන්නේ යාළුවෝ chat කරලා තියෙන්නේ මොනවද ඒ බලන්න තමන්ගේ දරුවා. ඉතින් කවුරුත් දිනෝ ඒ තමන්ගේ දරුවෝ. ඒ නිසා තමයි ඔබට පූර්ණ අර පූර්ණ අයිතිවාසිකමක් තියෙන මේ පිළිබඳ. හරි පූර්ණ අයිතිවාසිකමක් තියෙනවා. හරිද මේ ළඟදී දැන් තාවත් ආසන්න කාලයේදී දැනගන්න ලැබුණු ආරංචි මාර්ග අනුව තමයි මම මේ කතා කරන්නේ. නැත්තම් මේ දැන් ගොඩක් කාලෙ ඉඳලා ඒව එහෙම නෙවෙයි. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම ආදරණීය දුව පුතාලා, දුවල පුතාලා හරිද? හිතන්න දැන් ඔයගොල්ලෝ කුඩා දරුවෝ නෙවෙයි. දැන් ඔයගොල්ලෝ කුඩා දරුවෝ නෙමෙයි. හරිද? දැන් ඔයගොල්ලෝ වයස අවුරුදු 15ක් 16ක් විතර ඉන්න වෙලා ඉන්න ළමයි. හරිද? සමහර විට ඔයගලන්ට ඔය ෆෝන් එක අරන් දෙන්නේ නැත්තේ අම්මා තාත්තා සෑහෙන දුක් විඳලා හරි අපේ අම්මලා තාත්තලා තාම කවුරු සැප විඳින ජීවිත يعني සැප ජීවිතයක් ගත කරන අය නෙමෙයි මගේ ආදරණීය දුවේ පුතේ හරි සැප විඳින සැප ජීවිතයක් ගත කරන අය නෙමෙයි හරි තමන්ට ඔය ෆෝන් එක අරන් දෙන්න ඔයාලට ඔය ක්ලාස් එක කරන්නේ ක්ලාස් ෆීස් එක දෙන්න හරි මේ ක්ලාසස් කරන තව ක්ලාස් ගොඩක් තියෙනවා හරි ඒවට යන්න තමන්ගේ අම්මා මතාත්තා සෑහ යවගලම්ම යවන්න සෑහෙන්න දුක් විඳිනවා අර සමහරලාට අම්මගේ තාත්තගේ බඩට කෑමක් නැතුව අර ඕගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙන්නේ ඒ නිසා පුතේ කවදා හරි දවසක මේ සමාජයේ යන්න පුළුවන් උප්පරිම තැනට යන්න හොඳ ජොබ් එකක් කරන්න හරිද හොඳ ජොබ් එකක් කරන අම්මා තාත්තට සලකන්න හරිද හරි මම වැඩි ආපහු කතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ පුතේ අද අපි පාඩමට යමු හරි හරි පුතේ අද අපි කතා කරන්නේ වියලි කලාපේ පැරණි නගර පිළිහිම හා නව රාජධානි බිහිවීම වියලි කලාපේ පැරණි නගර පිළිහිම හා නව රාජධානි බිහිවීම කියන පාඩම තමයි අද අපි කතා කරන්නේ. හරි පුතේ මේ නගරයක් ගත්තට පස්සේ ඕනෑම නගරයක් ගත්තට පස්සේ මේ නගරයක් කියන එකක් පුතේ එක පාරට නිර්මාණය වෙන්නේ නැහැ. අපේ මේ පැරණි ශ්‍රී ලංකාව ගත්තට පස්සේ මුලින්ම තියෙන පුතේ ප්‍රාග් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පුතේ අපේ රටේ පැරණි නගර තිබ්බද මොනවත් නගරයක් තිබ්බද නෑ පුතේ නගර තිබුණේ නෑ
මිනිස්සු මේ කැලෑවල ඒ වගේම එළිවහන් වාසස්ථානවල මේ වගේ ස්ථානවල තමයි මිනිස්සු ජීවත් වුනේ දඩයම් කරගෙන අර තනින් තැනට යමින් අර තනින් තැනට සංචාරය කරමින් තමයි මේ අතීතේ ගොඩාරියක් ඈත අතීතයේ දීපු මිනිස්සු ජීවත් වුනේ. ඒතකොට පුතේ මේ ලංකාව ගත්තට පස්සේ මේ ලංකාව බිහි වුණ දාපටන්න ඒ කියන්නේ මුලින්ම පුතේ එකපාරට නගර බිහි වුණේ නැහැ නගර නිර්මාණය වුණේ නැහැ. එතකොට මේ නගරයක් නිර්මාණය වෙන්නේ පුතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට තමයි මේ කියන නගරයක් නිර්මාණය වෙන්නේ නගරයක් නිර්මාණය වෙන්නේ මේ හරිද අද රෑ නිදිය ගන්නවා හෙට රෑ උදේ වෙනකොට නගරයක් බිහි වෙලා නැහැ එහෙම නගර බිහි වෙන්නේ නැහැ නගර බිහි වෙන්නේ පුතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි නගර බිහි වෙන්නේ දැන් අද පුතේ අපේ ගම් තියෙනවනේ අපේ ගම් තියෙනවා ඒ ගම් තියෙන හරියට පාරක්වත් නැති අර හරියට කියන්නේ පාරවල් වල වලවල් තියෙනවා බස් අඩියට යන්නේ කඩවල් 1 2 තියෙන්නේ හරිද ඒ වුතේ ගම් ඒතර පුතේ අද අපි නිදා ගන්නවා ඒ ගමේ හෙට උදේ වෙනකොට ඒක නගරයක් වෙන්නේ නැහැනේ ඒක හෙට උදේ වෙනකොට නගරයක් වෙන්නේ නැහැ එහෙම පුතේ අපේ ගම උනත් නගරයක් වෙන්න මේ ක්‍රමක්‍රමයෙන් 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 තමයි මේ වර්තමානයේ ගමක් උනත් නගරයක් බවට පත් වෙන්නේ ඒකට කාලයක් යනවා ඒකට චික කාලයක් යනවා ඒ වගේම තමයි පුතේ අතීතයේදී මේ අතීතයේදී මේ නගර නිර්මාණය වෙනකොට නගර නිර්මාණය වෙනකොට මේ නගර නිර්මාණය උනේ පුතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි නගර බිහි වුනේ එතකොට පුතේ මේ අපේ ශ්‍රී ලංකාවේ මේ අපේ ශ්‍රී ලංකාවේ මේ මුලින්ම බිහි වුණු නගර තමයි පුතේ මොනවද මේ අනුරාධපුර සහ මාගම කියන ප්‍රදේශය අනුරාධපුර සහ මාගම කියන ප්‍රදේශවල තමයි පැරණි ශ්‍රී ලංකාවේ නගර බිහි වුනේ මේ අනුරාධපුර අනුරාධපුර මේ අනුරාධපුර කියලා කියන්නේ පුතේ අතීතයේදී ග්‍රාමයක්. ඒකට අපි කියනවා අනුරාධගාමු කියලා. අනුරාධ ග්‍රාම කියලා. මේ අනුරාධ පිර අනුරාධ කියන ග්‍රාමය එහෙම නැත්නම් අනුරාධපුර කියන ග්‍රාමය එහෙම නැත්නම් අනුරාධපුර කියන ගම නගරයක් බවට පරිවර්තනය කරන්න පුතේ පණ්ඩුකාභය රජතුමා. හවුද? පණ්ඩුකාභය රජතුමා. මේ පණ්ඩුකාභය කියන රජතුමා තමයි පණ්ඩුකාභය කියන රජතුමා තමයි මේ අනුරාධපුර කියන ග්‍රාමය අනුරාධපුර කියන ග්‍රාමය අනුරාධපුර නගරයේ බවට පරිවර්තනය කරේ අනුරාධපුර කියන නගරයේ බවට පරිවර්තනය කරේ ඔගොල්ලෝ දන්නවද පුතේ පණ්ඩුකාභය රජතුමා ගැන පණ්ඩුකාභය රජතුමා ගැන කියලා දන්නවද පණ්ඩුකාභය රජතුමා ගැන අහලා තියෙනවද පණ්ඩුකාභය රජතුමා ඔව් මොනවද පුතේ පණ්ඩුකාභය රජතුමා ගැන අහලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා ගැන අහලා තියෙන්නේ මොනවද මොනවද ඔයගොල්ලෝ පණ්ඩුකාභය රජතුමා ගැන අහලා තියෙන්නේ ග්‍රාම සීමා සටහන් කිව්වේ මයික් ඔන් කරන්න එපා මොනවද පුතේ පණ්ඩුකාභය රජතුමා ගැන ඔයගොල්ලෝ දැන් අහන් දැකන්නේ මේ දන්නේ මොනවද පණ්ඩුකාභය රජතුමා ගැන ඔයගොල්ලෝ දන්නේ මැසේජ් එකක් දාන්න මාමා වරුන් මරලා රජකම ලබා ගත්තා හරි ඒකත් හරි හරි මම ඒක අතන්දර කියලා දෙන්න හරි මොනවද පුතේ පණ්ඩුකාභය රජතුමා ගැන ඔයගොල්ලෝ දන්නේ එච්චරයිද දන්නේ එකලම ඒක විතර උත් දන්නේ
ඔව් ග්‍රාම සීමා සටහන් කිරීම. හරි ග්‍රාම සීමා සටහන් කිරීම. කවුද පණ්ඩුකාභය රජතුමාගේ මවගේ නම මොකක්ද පුතේ? පණ්ඩුකාභය රජතුමාගේ මවගේ නම අනුරාධපුර නගරේ අනුරාධපුර ග්‍රාමයේ නගරේ ඒකනේ දැන් පුතේ මම කිව්වේ. උම්මාලි පණ්ඩුකාභය රජතුමාගේ පියා දීගගාමිනී. ඔව් හරි පුතේ මේ හරි පණ්ඩුකාභය රජතුමාගේ මවගේ නම තමයි උම්මාද චිත්‍රා. උම්මාද චිත්‍රා තමයි මෑගේ නම. හරිද? එතකොට මේ උම්මාද චිත්‍රාට ඉන්නවා සහෝදරවරු. ආ සහෝදරවරු දස දෙනෙක්. සහෝදරවරු 10 දෙනෙක් ඉන්නවා. හරිද? මේ චිත්‍රා අර චිත්‍රා කුමරිය තමයි පුතේ බාල් පවුලේ බාලම කෙනා. ආ පවුලේ බාලම කෙනා. මේ චිත්‍රා දෝණි එහෙම නැත්නම් චිත්‍රා කුමරිය උපදිනකොට මේ නක්ෂත්‍රකාරයෝ ඉන්නේ. ඒගොල්ලෝ කියලා තියෙනවා මෑයගේ හරිද මේ උපදිලා තියෙන දැන් චිත්‍රා දෝණි උපදුනාට පස්සේ ආ හරිද මේ මෑයගේ මෑය කවදා හරි කසාද බැන්දොත් පුතේ හරිද පුත්‍රේ කවදා හරි උපදුරොත් මාමාවරු ආ මාමාවරු 10 දෙනාම මරලා රජකම ලබා ගන්නවයි කියලා රජකම ලබා ගන්නවයි කියලා කියලා තිබුණා. ඒ නිසා පුතේ මේ උන්මාද චිත්‍රාගේ ආ උන්මාද චිත්‍රාගේ සහෝදරවරු ටික ආ සහෝදරවරු ටික මේකට බය වෙනවා. මොකද වෙන්නේ? මේකට බය වෙනවා. බය වුණ නිසා මොකක්ද කරන්නේ මේ සහෝදරු ටික එකතු වෙලා? හරිද? මේ සහෝදරු ටික එකතු වෙලා මේ චිත්‍රා කුමරිව එක්ටම් ගේක සිර කරනවා. ආ එක්ටම් ගේක සිර කරනවා. මෙහෙම එක්ටම් ගේක සිර කරලා ටික කාලයක් ඉනවරුසේ පුතේ මේ දීඝගාමිනී ආ දීඝගාමිනී කියන කුමාරයා මේ එක්ටම් ගේ මේ චිත්‍රා කුමරිය ඉන්න බව දකින්න. ඉන්න බව දකින්න. ඊට පස්සේ දීඝගාමිනී මොකක්ද කරන්නේ? කොහොම හරි ගේමක් ගහලා මේ චිත්‍රා දෝණිව හම්බ වෙන්න ගිහිල්ලා ඇයත් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඇත් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න. මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ පුතේ මේ චිත්‍රා කුමරියට ආ චිත්‍රා කුමරියට දරුවෙක් පිළිසිඳ ගන්නවා. දරුවෙක් පිළිසිඳ ගන්නවා. හරිද? දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඔන්න පුතේ මොකද මේ මාමාවරු ටික බිය වෙනවා. මාමාවරු ටික බිය වෙනවා. දාවත් මේ චිත්‍රා කුමරියට ආ චිත්‍රා කුමරියට අවදා හරි පුතෙක් හම්බුනොත් මොකද තමන්ව මරයි කියලා බිය වෙනවා. තමන්ව මරයි කියලා බිය වෙනවා. ඒ නිසා පුතේ මොකක්ද මේගොල්ලෝ තීරණය කරනවා? හරිද? මේ චිත්‍රා කුමරියගේ සහෝදරයෝ ටික තියනවා බැරි වෙලා හරි තමන්ගේ නැගණියට පුතෙක් හම්බුනොත් තමන්ගේ නැගණියට පුතෙක් හම්බුනොත් මොකද කරන්නේ? ඒ දරුවව මරණවයි කියලා. ඒ මොහොතේම මරණවයි කියලා. හරිද? ඉතින් චිත්‍රා දෝණි හර චිත්‍රා චිත්‍රා කුමරිය සහ ආව කරි පුතෙක් හම්බුනොත් ඔහුව හොර රහසේම වෙනත් ගමකට පිට කරනවායි කියලා. වෙනත් ගමකට පිට කරනවායි කියලා. ඔන්න පුතේ මොකක්ද සිද්ධ වෙන්නේ? මේ චිත්‍රා දෝණිට අර චිත්‍ර කුමරියට හරිද තමන්ගේ දරුවා හරිද දරුවා මේ ලෝකෙට බිහි කරන අවස්ථාව එනවා. ඒ අවස්ථාවට පස්සේ ඔන්න පුතේ බිහි වෙලා තියෙන කවුද? පුතේ. හරිද? පුතේ. ඉතින් මොකද කරන්නේ? පොර රහසේම ඒ පුතාව වෙනත් ගමකට පිට කරනවා තමන්ගේ සේවකේ හරහා. ඒ වගේම පුතේ එදිනම මේ වෙනත් කාන්තාවකට දියණියක් ඉපදුනවා.
හරිද ඉතින් මොකද කරන්නේ මේ දරුවව ඒ චිත්‍රා කුමරිය හදා ගන්නවා චිත්‍රා කුමරියව මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ ඔය මාමාවරුන්ට ආරංචි වෙනවා මොකද්ද මේ චිත්‍රා කුමරියට ලැබිලා තියෙන පුතෙක් ඇය ඔහුව මේක මොකද කොහෙටද පිට කරලා තියෙනවා උනොම් කරලා ආරංචි වෙනවා හරිද මේ ගමක ඉන්නවා කියලා හරිද වෙනත් ගමක ඉන්නවා කියලා ආරංචි වෙනවා ඉතින් පුතේ ඒ මොහොතේ හරිද ඒ මොහොතේ මේ මාමාවරු ටික සේනාවක් යන ඔහුව මරන්න ඒ පුඩා පුතාව මරන්න යවන හරිද නමුත් ඒ මොහොතේ ඔහු බේරෙනවා ඒ මොහොතේ ඔහු බේරෙනවා ඔන්නෝම ගියාට පස්සේ මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ මේ පන්තුකාබේ කුමාරයා මොකක්ද Tamanගේ මාමාවරු 10 දෙනෙක්ගෙන් පුතේ 8 දෙනයි මරන අට දෙනයි මරන්න අට දෙනයි මරන්න ඒ අට දෙනෙක් මරලා මොකද රජකම ලබා ගන්න රජකම ලබා ගන්න දෙන්නෙක් මරන්න නැති වෙන්න හේතුවක් තියෙනවා එක මාම කෙනෙක්ගේ දුව තමයි ඔහු කසාත බඳින්නේ ඔව ඔහු කසාත බඳින්නේ ඒ වගේම එක මාම කෙනෙක් ඔහුට රජ වෙන්න උපකාර කරනවා රජ වෙන්න උපකාර කරනවා හරි ඔන්න විදිහට තමයි මේ පණ්ඩුකාභය රජතුමා රජ වෙන්නේ පණ්ඩුකාභය රජතුමා රජ වෙන්නේ මෙහෙම පණ්ඩුකාභය රජතුමා රජ වුණාට පස්සේ මේ ඔහු මොකද කරන්නේ මේ අනුරාධපුර කියන ග්‍රාමය අනුරාධපුර කියන ග්‍රාමය පුතේ මොකක්ද අනුරාධපුර නගරය බවට පරිවර්තනය කරනවා අනුරාධපුර නගරය බවට පරිවර්තනය කරනවා හරි අපි ඉස්ලාම් පුතේ නෝට් එක ලියාගමු ඉස්ලාම නෝට් එක ලියාගමු ඊට පස්සේ අපි සාකච්ඡා කරමු ඊට පස්සේ සාකච්ඡා කරමු හරි ලියා ගන්න ලියා ගන්න උතුරු මැද වියලි කලාපයට අයත්ව තිබූ උතුරු මැද වියලි කලාපයට අයත්ව තිබූ පුතේ ඕගොල්ලෝ ටියුට් එක ප්‍රින්ට් අවුට් ගත්තද ටියුට් එක ප්‍රින්ට් අවුට් ගත්තද ඒත් නැද්ද හයි print out ගන්න නැති ළමයි print out ගන්න. ඒක Taman දුවම නම. හරි. ලියන්න පුතේ. උතුරුමැද වියලි කලාපයට අයත්ව තිබූ උතුරුමැද වියලි කලාපයට අයත්ව තිබූ පැරණි අනුරාධපුර නගරයත් 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 දකුණු වියලි කලාපයට අයත්ව තිබූ මාගම නගරයත් නගරයක් ඉතා දීර්ඝ කාලයක් ඉතා දීර්ඝ කාලයක් ඉතා දීර්ඝ කාලයක් ඉතා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ පාලන කේන්ද්‍රස්ථානයේ බවට පත්ව තිබුණි ශ්‍රී ලංකාවේ පාලන කේන්ද්‍රස්ථානයට කේන්ද්‍රස්ථානයේ ලෙස පත්ව තිබුණි පත්ව තිබුණි
අනුරාධපුර හලක් ග්‍රාමයක් ලෙස පැවති අතර අනුරාධපුර හලක් ග්‍රාමයක් ලෙස පැවත තිබූ අතර පැවති තිබූ අතර අනුරාධපුර දීර්ඝ කාලයක් පැරණි නගරයක් ලෙස sorry පැරණි ග්‍රාමයක් ලෙස පැවති අතර තත්තිබු අතර ඒ නගරයක් බවට පරිවර්තනය කරන්නේ එය නගරයක් ලෙස පරිවර්තනය කරන්නේ ඒ 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 නගරයක් ලෙස පරිවර්තනය කරන්නේ පණ්ඩුකාභය රජුය පණ්ඩුකාභය රජුය ඒ නගරයක් ලෙස පරිවර්තනය කරන්නේ පණ්ඩුකාභය රජුය ඒ නගරයක් ලෙස පරිවර්තනය කරන්නේ පණ්ඩුකාභය රජුය ඒ නගරයක් ලෙස පරිවර්තනය කරන්නේ පණ්ඩුකාභය රජුය ඒ බව මහා වංශයේද දැක්වේ ඒ බව මහා වංශයේද දැක්වේ ඒ බව මහා වංශයේද දැක්වේ ग्रामीय जनावासयक ग्रामीय जनावासयक ग्रामीय जनावासयक නගරයක් බවට පරිවර්තනය වන්නේ නගරයක් බවට පරිවර්තනය වන්නේ නගරයක් බවට පරිවර්තනය වන්නේ ග්‍රාමීය ජනාවාසයක් නගරයක් බවට පරිවර්තනය වන්නේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ගේ ග්‍රාමීය ස්වરૂපය මිනිසුන්ගේ ග්‍රාමීය ස්වરૂපය මිනිසුන්ගේ ග්‍රාමීය ස්වરૂපය නාගරික ස්වરૂපයක් බවට පත්වන්නේ
නාගරික ස්වරූපයක් බවට පත්වන්නේ රට අභ්‍යන්තරයේ රට අභ්‍යන්තරයේ ආර්ථික දියුණුවත් සමගය ආර්ථික දියුණුවත් සමගය ඒ සමග විදේශ රටවල් සමග පවත්නා වෙළඳ සම්බන්ධතාවද ඒ සඳහා ඍජුවම බලපානු ලබයි ඒ සඳහා ඍජුවම බලපානු ලබයි ඒ සඳහා ඍජුවම බලපානු ලබයි හරි අහගන්න පුතේ මේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ මේ අතීතයේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ මේ අනුරාධපුර කියන නගරය මේ දීර්ඝ කාලයක් අනුරාධපුර කියන නගරය දීර්ඝ කාලයක් අපේ රටේ ප්‍රධාන හරිද ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙස පැවතුණා හරිද මේ අනුරාධපුර කියන නගරය මේ අපේ රටේ දීර්ඝ කාලයක් ප්‍රධාන හරිද ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙස පැවතුණා දැන් පුතේ අර කොළඹ තියෙනා වගේ දැන් ඔය කොළඹ ඉඳලා පුතේ කොළඹ ඔය ශ්‍රී ජයවර්ධන පොර කෝට්ටේ ඔය ඉඳලා පුතේ මේ ලංකාවේ සියලුම පාලන කටයුතු සිද්ධ වෙන්නේ හරිද ඒ වගේම පුතේ ඒ වගේම මේ අතීතයේදී මේ ලංකාවේ පාලනය සිද්ධ වුණේ පුතේ මේ අනුරාධපුරය මූලික කරගෙන එතකොට පුතේ මේ අනුරාධපුර කලින් තිබ්බේ ගමක් විදිහට අනුරාධපුර කලින් තිබ්බේ ග්‍රාමයක් විදිහට ඒක ඇඳින්නවා අනුරාධපුර ග්‍රාමය කියලා මේ අනුරාධපුර කියන ග්‍රාමය නගරයක් බවට පරිවර්තනය කරේ අනුරාධපුර කියන ග්‍රාමය නගරයක් බවට පරිවර්තනය කරේ පණ්ඩුකාභය රජතුමා හවුද පණ්ඩුකාභය රජතුමා උදේ මේ නගරයක් කියන එක හරිද නගරයක් කියන එක මේ එක පාරට බිහි වෙන දෙයක් නෙවෙයි නගරයක් කියන එක පාරට බිහි වෙන දෙයක් නෙමෙයි නගරයක් උදේ බිහි වෙන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි නගරයක් කියන එකක් බිහි වෙන්නේ නගරයක් කියන එකක් බිහි වෙන්නේ ක්‍රමක්‍රමයෙන් එම නැත්තම් පුතේ මේ එකපාරට අද බුදිය ගන්නවා හෙට උදේ වෙනකොට නගරයක් බිහි වෙන්නේ නැහැ එහෙම නැණ පුතේ ඔබ අපි ඉන්න ගමුත් පුතේ දැන් නගර වෙලා හරිද අපි ඉන්න ගමුත් දැන් නගර වෙලා එහෙම නෙමෙයිනේ පුතේ අපේ ගමක් උනත් දැන් හරිද කඩයක් දා ටික දවසක් ගියාට පස්සේ තව ඊට එහෙන් තවත් කඩයක් දා ආ ඊට මෙහයින් තව පොඩ්ඩකින්
स्कूल අද බුද්ධිය ගන්න හෙට උදේ වෙනකොට ආ ඉස්කෝලයක් තියෙනවා ආ ස්පිරිතාලයක් තියෙනවා ආ තැපැල් කාර්යාලයක් තියෙනවා හරිද එහෙම නැත්නම් තව ටික දවසකින් තමයි මේ එදා මහවදාම දාන හොස්පිටල් එකක් හරිද එහෙම දාන්න නැහැනේ පුතේ ඔබ ක්‍රමක්‍රමයෙන් පුතේ මේ ගමක් වුණා නගරයක් බවට පරිවර්තනය වෙනනේ ආ අතීතයේදී ඒ ක්‍රියාවලිය එහෙම්මම තමයි ඒ ක්‍රියාවලිය එහෙම්මම තමයි ඒ වගේම පුතේ මේ අතීතයේදී හරිද අතීතයේදී මේ ගමක ග්‍රාමීය ස්වરૂපය අතීතයේදී ග්‍රාමීය ස්වરૂපය නාගරික ස්වરૂපයක් බවට පරිවර්තනය වෙන්නේ හරිද අතීතයේදී මේ ග්‍රාමීයව තියෙන ස්වરૂපය මේ නාගරික ස්වરૂපයක් බවට පරිවර්තනය වෙන්නේ මේ රට ඇතුලේ සිද්ධ වෙන ආර්ථික දියුණුවත් එක්ක ආර්ථික වශයෙන් දියුණු වෙනවත් එක්කම ඒ කියන්නේ පුතේ අතට සල්ලි ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතට සල්ලි එනවත් එක්කම නැත්තම් පුතේ සල්ලි නැතුව කඩවල් දාලා වැඩක් තියනවද ආ ගමේ අහල පහල එව්වන්න සල්ලි නැතුව පුතේ ඊළඟ පාර කඩයක් දාලා වැඩක් තියනවද බඩු විකුණන්නේ මොකටද හරි ඒතර පුතේ මේ අතීතයේදී ඒ ක්‍රියාවලිය ඒ විදියම තමයි හරිද මේ ග්‍රාමීයව තියෙන හරි ග්‍රාමීය ස්වરૂපය නාගරික ස්වરૂපයක් බවට පරිවර්තනය වන්නේ නාගරික ස්වરૂපයක් බවට පරිවර්තනය වන්නේ මේ ආර්ථික දියුණුවත් එක්ක ඒ කියන්නේ මිනිසුන්ට සල්ලි ලැබෙනවත් එක්කම තමයි ඒ වගේම පුතේ මේ අතීතයේදී මේ විදේශීය රටවල් වල අර විදේශීය රටවල් එක්ක පවත්වන වෙළඳ සම්බන්ධතා අනුව හරිද වෙළඳ සම්බන්ධතා අනුව පුතේ මේ අතීතයේදී මේ නාගරීකරණය සිද්ධ වෙනවා නාගරීකරණය සිදු වෙලා තියෙනවා හරි ඕගලන්ට පුතේ දැන් තේරුණාද මෙන්න මේ දක්වා මම ඕගලන්ට උගන්වපු ටික තේරුණාද පැහැදිලිද මේ දක්වා ඕගලන්ට උගන්වපු ටික තේරුණාද ගමක් නගරයක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා සරල විදියට තේරුණාද මේ අනුරාධපුර නගරය හරිද අනුරාධපුර නගරය අනුරාධපුර කියන ග්‍රාමය නගරයක් බවට පරිවර්තනය කරේ පණ්ඩුකාභය රජතුමා කියන එක තේරුණාද ආ ඕගලන්ට ඒ ටික තේරුණාද කියලා කියන්නකෝ මට ඔක්කොම කලින් ඒක තේරුණාද පුතේ නැද්ද එකාටද තේරලා තියෙන්නේ හරි දැන් මම පුතේ විනාඩි දෙකක් දෙන්නම් විනාඩි දෙකක් දෙන්නම් ඔන්න ඔය හැඳින්වීම කියව ගන්න ඔන්න ඔය
नागरिक जीवित पशुबीम पिलिबदव नागरिक जीवित पशुबीम नागरिक जीवित पशुबीम नागरिक जीवित पशुबीम नागरिक जीवित पशुबीम अरे बोते ट्यूट के बलागन अरे दाय बोले ट्यूट के बलागन श्रीलंका वे फलमुन नागरीकरणे पिलिबुवन्ने उत्तरुमेद वियली कलापेट आयत अनुराधपुर सह दकुनु हा गिनिकोण दिग श्रीलंका वे पीटी पेरनी मागम नगरेनी भाई मम खालीन क्यों कथा पुते එතකොට මේ ශ්‍රී ලංකාවේ පැරණි නාගරීකරණය ආ පැරණි නගරයක් විදියට හඳුන්වන්නේ පුතේ මේ අනුරාධපුරය සහ අනුරාධපුරය සහ පැරණි මාගම නගරයයි ආ ශ්‍රී ලංකාවේ පැරණි නගර පැරණි නගර වන්නේ අනුරාධපුර සහ පැරණි මාගම පැරණි මාගම තමයි ශ්‍රී ලංකාවේ පැරණි नगर बावट परिवर्तने वेला तिब्बे क्रिस्तुपूर्व हारसिय पन्नहाट पमन वन विट मेम नगर देख वर्धने वीमे मूलिक लक्षण पहल वी तिबुनी उदे मे क्रिस्तुपूर्व हारसिय पन्नहा मे क्रिस्तुपूर्व हारसिय पन्नहेदी क्रिस्तुपूर्व कीला कियन्ने पुते क्रिस्तुपूर्व कीला कियन्ने मुकद्द क्रिस्तुपूर्व कीला कियन्ने क्रिस्तुपूर्व कीला कियन्ने क्रिस्तुपूर्व श्रीलंका अनुराधपुर सह मागम कियन नगर देख වර්ධනය වෙන්නේ සංවර්ධනය වෙන්නේ ආ ක්‍රිස්තුපූර්ව 450ට ආ ක්‍රිස්තුපූර්ව 450යි ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 400කට 50කට කලින් තමයි අවුරුදු 450කට කලින් තමයි පුතේ මේ අනුරාධපුර සහ මාගම කියන නගර දෙක අනුරාධපුර සහ මාගම කියන නගර දෙක වර්ධනය වන්නේ වර්ධනය अन्य नगरेट आवश्यकरण पाऊरु दियागल वीदि आदि गोड़ने की तिबुनु बाव पामनात नोए उदे में श्रीलंका वे में पैरनी नगरिया की लगी अन्य में पाऊरु ये वाके उदे में नगरिया वटा दियागल ऐतिवीम और ये मनातां वीदि निर्माण ये क्या में पारवल इदिवीम पामनात में निवेइ की लो नगरेक जीवत्तीमट आवश्यकरण जीवन तत्वीम जनगहने नगरे जीवत्तीमन जनगहने जीवत्ति නැතපුතේ මේ නගරයක් ඇති වෙලා වැඩක් තියෙනවා නගරයක් නිර්මාණය වෙලා වැඩක් තියෙනවද පුතේ මිනිස්සු නැතුව ආ මිනිස්සු නැතුව වැඩක් තියෙනවද නගරයක් බිහිවෙලා ආ දැන් අපි හිතමුකෝ ආ දැන් රත්නපුර ටවුන් එක තියෙනවා ආ රත්නපුර ටවුන් එක හදනවා සුපිරියට මහදනවා ආ මේ නගරේ මිනිස්සු නැත්තම් වැඩක් තියෙනවද පුතේ රත්නපුර නගරේ ආ රත්නපුර නගරේ වැඩක් තියෙනවද වැඩක් නැහැනේ කිසිම පළ ප්‍රයෝජනයක් නැහැනේ හරි ඒ වගේම තමයි අතීතයේදී මේ අතීතයේදී කියනවා මොකද්ද මේ නගරයක් නිර්මාණය වෙනවා කියලා කියන්නේ හරිද මේ නගරය වටා දියගල් නිර්මාණය මේ කියන්නේ ලස්සනට නිර්මාණය වී කිරීම හරිද ඒ වගේම හරිද ඒ වගේම පුතේ මොකද්ද මේ 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 මන්මාවත් ඒ කියන්නේ පාරවල් ඉදිවීම පමණක්ම වැඩක් නැහැලු වැඩක් නැහැ මොකද්ද ඒකේ මිනිස්සු ඉන්නත් ඕනි නගරය තුල මිනිස්සු ඉන්නත් ඕනි හරිද
අර ඇවිදින මන්තිරු තිබ්බට වැඩක් නැහැ පුතේ ඒක ඇවිදින මිනිසු නැත්තම් වැඩක් නැහැනේ අන්න ඒ වගේම තමයි හරි මේ රටේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික ප්‍රජාව සිය සංචාරක දඩයම් ජීවිතයේ අතහැර ඒ වෙනුවට ගොවිදන ප්‍රදාන කොට ගත් ජීවිතයකට හුරු වීම පෙන්눔 කරන සාක්ෂි ක්‍රිස්තු පූර්ව 450 දී පමණ හරිද 450 දී පමණ සිදුවිය. මොකද පුතේ මේ නගර නිර්මාණය වෙන කලින් මේ ශ්‍රී ලංකාවේ ඉඳපු මිනිස්සු මේ ගොවිතැන ගොවිතැන ආරම්භ කරන්න කලින් ගොවිතැන ඇති කරගන්න කලින් පුතේ මේ අතීතයේ මිනිස්සු ජීවත් වුණේ කෑවේ මොකද මේ කැලේකට ගිහිල්ලා සතෙක්ව දඩයම් කරගෙන අර සතෙක්ව දඩයම් කරගෙන ගෙනල්ලා හරිද එහෙම කාලා තමයි මිනිස්සු ජීවත් වුණේ. ඔම ටික කාලයක් ගියාට පස්සේ තමයි මිනිස්සු පුතේ ස්ථීර වාසී ජනාවාස ඇති කරගෙන අර ස්ථීර ජනාවාස ඇති කරගෙන මිනිස්සු මොකද ගොවිතැන ආරම්භ කරේ. අර පුතේ මිනිස්සු සතුන් හරිද සතුන් දඩයම් කරගෙන ජීවත් වෙච්ච කාලවකවානුව තමයි අර ප්‍රාග් ඓතිහාසික යුගය අපි දෙවනි පාඩමේදී කතා කරේ. අන්නේ කාලේ හරිද ඒ කාලේ නිදිලා හරිද මේ මිනිස්සු කැලෑවල ගිහිල්ලා දුම් අරගෙන උන්ව ඉඳගෙන ගිහිල්ලා හරිද නැත්නම් ගල් ගෙඩියක් ගහලා ඌරෙක් එහෙම මරාගෙන ඒ කාලේ නිදිලා හරිද ඒ කාලේ නිදිලා මේ මිනිස්සු හරිද ඔය ප්‍රාග් ඓතිහාසික කියන්නේ මම දැන් කියුවේ ඔය ප්‍රාග් ඓතිහාසිකගේ මිනිස් ජීවත් වුණේ කොහොමද පුතේ ආ කැලේකට යනම දුන්නක් අරගෙන ගිහිල්ලා 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 සතෙක් හොයාගෙන විදලා ඌව මරලා මස්කලා කාලා හරි ඊට පස්සේ පුතේ උන්ට ගෙවල් දොරවල් නැහැ අර තැනින් තැන ගිහිල්ලා තමයි ජීවත් වුනේ තැනින් තැන මම ගිහිල්ලා තමයි ජීවත් වුනේ ඔන්න ඔය කාලවකවානුවේ මිදිලා හරිද ඔන්න ඔය කාලවකවානුවේ මිදිලා මිනිස්සු Tamanටම කියලා ස්ථීර නිවාස බිහි කරගෙන يعني ගෙවල් දොරවල් නිර්මාණය කරගෙන හරි මේ ගොවිතැන प्रधान आरंभ कर ගෙවල් දොරවල් නිර්මාණය කර ගැනීම ස්ථිරවාසීතාවය anu එක්තැනක දිගු කාලයක් ජීවත් වීමයි ස්ථිරවාසීස්ථානය කියන්නේ මොකද්ද එක්තැනක දීර්ඝ කාලයක් ජීවත් වීමයි නැත්තම් පුතේ අද අපි අපිත් මේ ස්ථිරවාසී විදිහට ජීවත් වෙන්නේ ආ අද අපි එක තැනක ජීවත් වෙනවා ආ දෝගුල්ලෝ අද ඔබ කියන්නේ මම අද මම එක ගෙදරක බුදිය ගන්නවා ආ හෙට ගිහිල්ලා බුදිය ගන්න කැලේ ආයින් පස්සේ දවසේ මූදක් ආයින් ඊට පස්සේ දවසේ ගල් ගුවව. එහෙම නෙමෙයි පුතේ අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ එකම තැනක. දැන් අපි අපි රැයට බුද්ධිය ගන්නෙ, නිදිය ගන්නෙ එකම නිවසක. එකම නිවසක. ඒකට පුතේ ස්ථීර කියන්නේ මිනිස්සු ගොවිතැන ආරම්භ කර අතීතයේදී මිනිස්සු ගොවිතැන ආරම්භ කරනවත් එකම මොකද්ද? ස්ථීර වාසී වාසස්ථාන ගොඩනගා ගන්නවා. මේ රටේ පැරණිතම ගම් විහිමට ගම් බිහිවීමට මූලිකම කාරණේ වූයේ එයයි හරිද ඔන්න ඕක තමයි මේ අතීතයේ ගම් බිහි වෙන්න මූලිකම කාරණේ උනේ ඒ මිනිස් අතීතයේ දු මිනිස්සු මොකද්ද දඩයම් ජීවිතේ මිදිලා හරිද දඩයම් ජීවිතේ මිදිලා හරිද ගොවිතැන ආරම්භ කරලා හරිද මේ ස්ථීර නිවාසයක් හදලා ජීවත් වෙනවත් එකම තමයි පුතේ මොකද්ද ග්‍රාමීය ජීවිතයක් ආරම්භ වෙන්නේ හරි මෙන්න මේ දක්වා තේරුණාද දැන් තේරුණාද මේ දක්වා තේරුණාද පුතේ හරිද මේ දක්වා තේරුණාද මේ දක්වා ඔයගලන්ට කියා දුන්න එක තේරුණාද එකාටද තේරුණේ ආ දෙන්නටද තේරුණේ ඉමාෂිටයි අර සමීර්ද ඔය දෙක කියන පුතාට තේ විතර තේරුණා අනිත් කට්ටියට තේරුණේ නැද්ද जीवत्तु मिनिसु
sorry gammala jeevathu minisunge gammala jeevathu minisunge pradhana jeevanopaya margaye bavata patuye प्रधान जीवनोपाय मार्गे बावट पत्तुए प्रधान जीवनोपाय मार्गे जैसे पत्तुए गोवितन सह सत्व पालने आई गोवितन सह सत्व पालने आई गोवितन सह सत्व पालने आई गोवितन सह सत्व पालने ए समगम दडयम किरीमद पैवतुनि ए समगम दडयम किरीमद पैवतुनि ए समगम दडयम किरीमद पैवतुनि दीर्घ कालयक गोवितन कटयुतु वल नियलीमेन दीर्घ कालयक गोवितन कटयुतु वल निरत वीमेन दीर्घ कालयक गोवितन कटयुतु वल निरत वीमेन दीर्घ काल गोवितन कटयुतु वल निरत वीमेन ए जनावास वल वासय कल पुद्गलयन अतर පුද්ගලයන් අතර වෙනස්කම් දක්නට ලැබුණි 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 विनस्कम दक्षिणट लभुनी गोवितन कल इडंबल स्वभावे अनुव 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 गोवितन कटयुतु किरीमेदी कलमनाकारित्वय अनुव गोवितन कटयुतु किरीमेदी कलमनाकारित्वय अनुव हा हा गोवितन कल इडंबल स्वभावे अनुव गोवितन कटयुतु किरीमेदी कलमनाकारित्वय हा पुद्गलयन विसिन दक्वन निपुणतावय अनुव ओउन तुल वेनस्कम हंदुना गनीमट हकिविय ओउन तुल वेनस्कम हंदुना गनीमट हकिविय
ඔවුන් තුල වෙනස්කම් හඳුනා ගැනීමට හැකි විය ඔවුන් තුල වෙනස්කම් හඳුනා ගැනීමට හැකි විය ඔවුන් තුල වෙනස්කම් හඳුනා ගැනීමට ඔවුන් තුල වෙනස්කම් හඳුනා ගැනීමට හැකි විය ඔවුන් තුල වෙනස්කම් හඳුනා ගැනීමට හැකි විය උදේ මේ ශ්‍රී ලංකාවේ පැරණි ගම්වල ශ්‍රී ලංකාවේ පැරණි මේ මිනිස්සු තමන්ගේ ජීවනෝපාය මාර්ගයේ විදියට සිදු කරේ සමහර කට්ටිය පුතේ සිදු කරා ගොවිතැන් තව සමහර කට්ටිය සිදු කරා පුතේ සත්ත්ව පාලනය එළුවා කුකුලා මෙන්න මේ වගේ සත්තු පුතේ මේ අතීතේ ජීවත් වෙච්ච මිනිසුන් ඇති කළා. තව සමහර මිනිසු පුතේ ගොවිතැන සහ සත්ත්ව පාලනය කියන දෙකම සිද්ධ කරා. තව සමහර කට්ටිය ගොවිතැන සහ සත්ත්ව පාලනය කියන දෙකම සිද්ධ කරා. ඒ වගේම තව සමහර කට්ටිය පුතේ මෙන්න මේ ගොවිතැන සත්ත්ව පාලනය මේ දෙකටම සමගාමීව මේ දෙකත් එක්කම පුතේ මොකද්ද දඩේම සිද්ධ කරා. දඩේමත් සිද්ධ කළා. හරි. එතකොට පුතේ මේ සමහර මිනිස්සු අතර මේ අතීතයේදී ගම්මේ මේ ජීවත් වෙච්ච ගම්වල මිනිසුන්ගේ හරිද? මේ සමහර මිනිස්සු අතර වෙනස්කම් ඇති වුණා. සමහර මිනිස්සු අතර වෙනස්කම් ඇති වුණා. උදේ සමහර මිනිස්සු පුතේ සරුසාර භූමිවල තමන්ගේ වගා කටයුතු සිද්ධ කරා. තමන්ගේ වගා කටයුතු සිද්ධ කරා. ඒ මිනිස්සුන්ට ලැබෙන ඵලදාව වැඩි. සමහර මිනිස්සුන්ගේ අර පසේ ස්වභාවය කියන්නේ පස නිසරු පුතේ. ඒගොල්ලන්ගේ ඵලදාව අඩුයි. එතකොට පුතේ මිනිස්සු අතර වෙනසක් ඇති වුණා. ඒ වගේම තව සමහර මිනිස්සු පුතේ හරි කලමනාකාරීත්වේ යන්නේ ප්ලෑන් එකකින් හරි යන්නේ ඉදිරි සැලැස්මක් ඇතුව තමයි තව සමහර මිනිස්සු වැඩ කරේ. තව සමහර මිනිස්සු ඔහේ පුතේ ජීවත් වුණා. ඔහේ ජීවත් වුණා. කිසිම කලමනාකාරීත්වයක් නැහැ. ඔහේ ජීවත් වුණා. අන්නේ ඒ මිනිස්සු අතර වෙනස්කම් ඇති වුණා. ඒ වගේම තව සමහර මිනිස්සු ඉතාමත් දක්ෂ විදිහට තමන්ගේ වගා කටයුතු සිද්ධ කරනවා. තව සමහර මිනිස්සු ඔහේ මේ කිසිම දක්ෂතාවයක් නැහැ. ඔහේ කම්මැලිකම මේ ඔහේ වැඩ කරනවා. එතකොට පුතේ ඒ මිනිස්සු අතර වෙනස්කම් ඇති වුණා. ඒ මිනිස්සු අතර වෙනස්කම් ඇති වුණා. හරි. මේ දක්වා තේරුණාද? මේ දක්වා තේරුණාද පුතේ මැසේජ් එකක් දාන්න. මේ ලියම් මේ නෝට් එක ලියන්න දුන්න එක පැහැදිලිද දැන්? ඕ පැහැදිලි. හරි බලන්න පුතේ ඩියුට් එක. ජලය මැනවින් ලැබෙන සරු පසක් සහිත ඉඩම්වල ගොවිතැන් කළ ගොවීන්ට හොඳ අස්වැන්නක් හිමි වූ අතර එතරම් සරු නොවන ඉඩම්වල වගා කළ අයට ඇතැම් විට වර්ෂය පුරා ජීවත් වීමට තරම් අස්වැන්නක් ලබා ගත නොහැකි විය. අර මම කලින් කිව්ව එකමයි පුතේ. මොකද්ද මේ සමහර මිනිස්සු පුතේ මොකද ඉතාමත් සරුසාර භූමිවල තමන්ගේ වගා කටයුතු සිද්ධ කරා. තව සමහර කට්ටියක පුතේ පස එච්චර සරු නැහැ. ඒගොල්ලන්ට ඵලදාව අඩුයි. ඒතර පුතේ අර සරුසාර පොළොවල්වල වගා කරන මිනිස්සුන්ට වැඩි ඵලදාවක් ලැබුණා. ඒගොල්ලන්ට අවුරුද්ද පුරාම ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ ආහාර ටික ඇති. තව විසරු පස්වල වගා කරන කට්ටියට වර්ෂය පුරාම ජීවත් වෙන ආහාර ප්‍රමාණය මදි. ඒත් එක්කම පුතේ ඇති වෙන මොකක්ද? ඇති සහ නැති කියලා පාර්ථරය. ඇති. කෑම තියෙන මිනිස්සු කෑම නැති මිනිස්සු ඇති නැති පරතරයක් ඇති වෙනවා. ඇති නැති පරතරයක් ඇති වෙනවා. අස්සෙන්න සරු නොවු sorry අස්සෙන්න සරු වූ පුද්ගලයන්ට වර්ෂය පුරා ප්‍රයෝජන ගැනීමෙන් පසුව ඉතිරි වීමට තරම් අතිරික්ත ධාන්‍ය ප්‍රමාණයක් ධාන්‍ය අටුවල තිබුණි. මොකද්ද පුතේ මේ අතිරි සාය කියන්නේ සරු පස්වල වගා කරපු කට්ටියට
මොකද්ද ලැබෙන ඵලදාව වැඩි ඒගොල්ලෝ පුතේ වසර කියන්නේ වසර පුරා ඒගොල්ලෝ ඒ තමන් හොයාගත්ත ආහාර භාවිතා කරාට පස්සේ තවත් ඉතුරු වෙනවා අතිරික්ත නිෂ්පාදනයක් ඇති වෙනවා අතිරික්ත ඒවා පුතේ වී අටුව වල දාලා හැම තියෙනවා මොකද්ද ඒතොර පුතේ සමහර මිනිස්සුන්ට වැඩිපුරත් එක්ක තියෙනවා සමහර මිනිස්සුන්ට අඩුවෙන් තියෙනවා ඒතොර මොකද්ද ඇති සහ නැති කියලා පාර්ථරයක් තියෙන මිනිස්සු සහ නැති මිනිස්සු කියලා දෙකොට්ටාසයක් කොටස් දෙකක් නිර්මාණය වෙනවා මෙම ඉදිරිවන කොටස හැඳින්වෙන්නේ නිෂ්පාදන අතිරික්ත යන විශේෂ වචනෙනි මොකක්ද මේ ඉදිරිවන කොටස මොකක්ද හඳුන්වන්නේ නිෂ්පාදන අතිරික්තය ඒක හඳුන්වනවා කියලාද නිෂ්පාදන අතිරික්තය කියලා දැන් මෙහෙම හිතන්නකෝ පුතේ ආ දැන් මෙහෙම හිතන්නකෝ අපි පුතේ අපි වගා කරනවා පුතේ වී අපි වගා කරලා ඔයාලයි මමයි වගා ඔයගොල්ලොයි මමයි ඔයගොල්ලොයි මමයි වී වගා කරා එතකොට පුතේ මම වගා කරන භූමියේ අර පස ඊටාම සරුයි පස ඊටාම සරුයි ඔයගොල්ලෝ වගා කරන භූමියේ පුතේ එතර පස සරු නෑ පස සරු නෑ මොකද මම වගා කරන ටිකේ අර සුප්පිරියටම පුතේ පළදාව වී කරල් පැහිලා බර වෙලා දෙකට නැමිලා බර වෙලා අතු අර මොකද සුප්පිරියටම තියෙනවා ඕගොල්ලෝගේ පුතේ තනින් තන තනින් තන තනින් තන තමයි වී දින්නේ හරියට පීදිලත් නෑ හරියට මෙව්ව වෙලත් නෑ මොකවත් වෙලා නෑ පැහිලත් නෑ පහොල් දිත් නෑ බොල් සමහර ඒවා අර එතකොට පුතේ මට හරි මට පුතේ මගේ භූමියේ ලැබුණා මගේ භූමියේ සරුයිනේ පුතේ මගේ භූමියේ සරුයි එතකොට පුතේ මට වර්ෂය පුරාම ඇති වර්ෂය පුරාම මේ වී ටික ඇති මට ඕගොල්ලන්ට පුතේ මදි ඒ ටික වර්ෂය පුරාම පාවිච්චි කරන මදි මට මොකද්ද මම කාලා ඇති වෙලා මට තවත් ඉතුරුත් වෙනවා අන්න ඒවට කියනවා මොකක් කියලාද නිෂ්පාදන අතිරික්තය කියලා ඒකට කියනවා කියලාද නිෂ්පාදන අතිරික්තය කියලා. උඹලට මොකුත් නැහැ මට වැඩිනුත් තියෙනවා. හරිද? එතකොට පුතේ මට වැඩිපුර තියෙන ඒවට මොනවද කියන්නේ? නිෂ්පාදන අතිරික්තය. අතීතයේදී සමහර මිනිස්සුන්ට මොකද්ද? මේ නිෂ්පාදන අතිරික්තයක් ඇති වෙලා තිබ්බා. නිෂ්පාදන අතිරික්තයක් ඇති වෙලා තිබුණා. සමාජයක් තුළ නිෂ්පාදන අතිරික්තයක් ඇතිවීම සහ එමගින් අතිරික්ත හිමියන් පිරිසක් බිහිවීම යනු එකී සමාජය තුළ විශාල පරිවර්තනයක් ඇති කරන සුළු තත්ත්වයකි. හරිද? ඔය කියන්නේ පුතේ මට තියෙනවා බොලාලට නැහැ. ඇති සහ නැති කියලා පරතරයක් ඇති වෙනවා. මට තියෙනවා උඹලට නැහැ. මොකද මට තියෙනවා උඹලට නැහැ. ඇති සහ නැති පරතරය. ඇති සහ නැති පරතරය. ඔන්නෝක තමයි මේ කියන්නේ ඔය විශාල පරිවර්තනයක් ඔයා ලොකු බරවදන දාලා කියන්නේ ඒක තමයි. මෙලෙස අතිරික්ත හිමියන් මෙරට පුරාණ සමාජයේ වාසය කළ බව පෙන්වා දීමට සුදුසු එක් උදාහරණයක් ජාත කට්ට කතාවේ දක්නට ලැබේ. අර මම කලිනුත් ඕගලන්ට පුතේ පේපර්ස් වල කියලා තියෙනවා මේ අතිරික්ත නිෂ්පාදන සමහර කට්ටියට තිබ්බා කියලා. මොකද්ද? ජාත කට්ට කතාවේ සඳහන් වෙලා තියෙනවා. එයි සඳහන් කර ඇති අන්දමට එක් කන්නේකින් નિયમિત අස්වැන්න නොලැබීමෙන් ආහාර හිඟ වූ ගැමියෙක් ඒ ගමේ නායකයා හමු වී ඊළඟ කන්නේදී නැවත ආපසු දීමේ පොරොන්දුව මත බීමල්ලක් ඔහුගෙන් ඉල්ලා ගනි. පේපර්ස් වල කතා කරා මතකද? පේපර්ස් වල කතා කරා මතකද පුතේ? මොකද්ද මේ ජාටකත්තේ කතාවේ තියෙනවලු මොකද්ද මේ අතිරික්තයක් හරිද සමහර මිනිස්සුන්ට නැහැනේ පුතේ එක් පුද්ගලයෙක්ට වී මදි කන්නවත් වී මදි ඒ වී මදි වෙච්ච මිනිහා සහල් මදි වෙච්ච මිනිහා මොකද්ද තමන්ගේ ගමේ නායකයාගෙන් මේ ඊළඟ කන්නේ දෙන පොරොන්දුව මත වී මල්ලක් ණයට අරන් තියනවා නැති මිනිහා ඇති මිනිහාගෙන් ණයට අරන් තියනවා අර මම කලින් කිව්ව කතාව අනුව නම් මංගාව වී තියෙනවා බොලාලට නැහැ
එතකොට බොලාලා මොකද්ද කරන්නේ මගෙන් ඇවිල්ලා මේ ණයට ගන්නවා අන්න ඒ වගේ සිද්ධියක් වෙලා තියෙන්නේ තේරෙනවද අවුල උගන්නන විදිය නෑ නේ තේරෙනවනේ ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා දෙන්න තේරෙනවද උදාහරණ උදාහරණ කියන මමත් උදාහරණ දදා කියන්නේ තේරෙනවද පුතේ පැහැදිලිද ජාටකත්ත කතාවේ සඳහන් වන පුවත අපේ රටේ පැරණි සමාජය තුල සිදුවෙමින් තිබූ පෙරකී සමාජ වෙනස දැක්වෙන කදිම ඉගියකි. එක් පැත්තකින් ගොවිතැන් කටයුතු අඩාල වීම නිසා දුප්පත් වූ ගැමියා ගැන ඔහු වැනි අයට ආර්ථික වශයෙන් උදව් කළ හැකි අතිරික්ත හිමියා ගැන සඳහන් වී තිබේ. ඔන්න ඕක තමයි. මොකද්ද? තව සමහර මිනිසුන්ට තියෙනවා සමහර මිනිසුන්ට නැහැ. ඔය දැනුත් එහෙමද පුතේ? සමහර මිනිසුන්ට සල්ලි තියෙනවා පැලෙන්න සමහර මිනිසුන්ට නැහැ. හරි. ලියා ගන්න පුතේ. ලියා ගන්න. ටියුට් එක ලියා ගන්න. ඊට දැක්වෙන මූලාශ්‍රයේ අතිරික්ත හිමියා ගමේ නායකයෙකු වේ ගමේ නායකයෙකු වේ ගමේ නායකයෙකු වේ ගමේ නායකයෙකු වේ ඔහුට නායකකම හිමිවීමට ඇති ප්‍රධානතම සාධකය ඌයේ ආර්ථික වශයෙන් ඔහු ශක්තිමත් වූ නිසාය 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 එවැනි ප්‍රාදේශීය නායකින් පරුමක එවැනි ග්‍රාමීය නායක ප්‍රාදේශීය නායකින් පරුමක සහ බත යනුවෙන් හඳුන්වනු ලබයි බත බත පරුමක කලින් කියලා දීලා තියෙනවා නේ පරුමක බත යනුවෙන් සමාජයේ ඇති පරතරය අනුව සමාජයේ ඇති නැති පරතරය අනුව මෙය බිහි වී තිබේ. මෙම තනතුරු බිහි සමාජයේ බිහි එතකොට පුතේ අර කලින් කිව්ව කතාවේ මේ අතිරික්ත නිෂ්පාදනයක් තිබෙ එක්කෙනා මේ අතිරික්ත නිෂ්පාදනයක් තිබෙ එක්කෙනා නිෂ්පාදන අතිරික්තයක් තිබෙ එක්කෙනා ගමේ නායකයා පුතේ ගමේ නායකයා එතන පුතේ මේ ගමේ නායකයෙක් ගිහි වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මොකක්ද මේ ආර්ථික තත්ත්වය ආර්ථික තත්ත්වය ආර්ථික තත්ත්වය තමයි ඒ සඳහා බලපාලා තියෙන්නේ. එහෙම ගමේ නායකයෙක් කියන්නේ ප්‍රාදේශීය නායකයෙක්ව හඳුන්වලා තියෙන මොකක් කියලාද? පරුමක නැත්තම් බත කියලා. මේක පුතේ මේව කලින් උගන්වලා තියෙන පාඩම්. පරුමක සහ බත. හරි. ඔයගලන්ට পেපර්ස් වලින් මම ඒක सिद्ध කරා. ඒක পেපර්ස් වලින් सिद्ध කරා. ඒතකොට පුතේ මේ සමාජයේ හරිද මේ පරුමක කෙනෙක් බිහි වෙන්නේ ඇති සහ නැති කියලා පරතරයක්.
අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා අතිරික්ත නිෂ්පාදනයක් නැහැ ඇති නැරත නැති පරද අර මම කිව්ව කතාව වෙන මම තමයි ගමේ නායකයා ඔගොල්ලෝ තමයි සෙසු කට්ටිය මොකද පුතේ මංගාව ඇති වෙන අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා හරි තේරුණාද පැහැදිලිද පුතේ පැහැදිලිද මෙන්න මේ කිව්ව කාරණා ටික පැහැදිලිද ඔයගලන්ට නැද්ද මේ අද මේ දක්වා උගන්වපු ටික පැහැදිලිද සෙතුමි පැහැදිලිද අමා පැහැදිලිද බිනුරි ගිම්හානි හේෂානි හිමායා හිමාෂා ලක්ෂාන් මිල්නි මිනුලි ඕෂදි රවින්දු රවින්දි ආ සිතුමිනි පැහැදිලි නේරුණා හරි හරි නේරුණ තැනක් නැහැ නන්නේ හරි එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා අපි නැවතත් හම්බ වෙන්නේ හරිද අපි නැවතත් හම්බ වෙන්නේ ලබන සතියේ සිකුරාදා පස්වරු 4ට පස්වරු 7ට හරි පුතේ අද print out ටියුට් එක print out කරපු නැති සියලු දෙනා ලබන සතියේදී print out කරගෙන එන්න එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් ජය වේවා.